මාධ්‍ය උපයෝගී කරගන්න කටයුතු කරේ මේ දිනවල රටේ තියෙන වියලි කාලගුණ තත්ත්වේ නිසා නොයෙකුත් ආපදාවන්ට නොයෙකුත් ප්‍රශ්නවලට ජනතාවට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. මෙවැනි ආපදා තත්ත්වයක් වියලි කාලගුණික තත්ත්වයක් මේ මාසවල මම හිත ඇති වෙලා තියෙන්නේ මේ දවස්වල උෂ්ණත්වයේ වැඩිවීමත් ඒ වගේම වර්ෂාව සම්බන්ධව ප්‍රශ්න පැන නැගීම නිසා. මේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියන විදිහට සමහර දිස්ත්‍රික්කවල සෙන්ටිග්‍රේඩ් 4කින් උෂ්ණත්වය වැඩි වෙලා තියෙනවා. සමහර දිස්ත්‍රික්කවල සෙන්ටිග්‍රේඩ් 2 3 වැඩි වෙලා තියෙනවා. මේක නිසාද විශාල දිස්ත්‍රික් සංඛ්‍යාවක් බීමට ජලය ලබා ගැනීමට යම් ප්‍රශ්න පැන නැගිලා තියෙනවා. ඒ වගේම සමහර දිස්ත්‍රික්කවල විශේෂයෙන් කැලා ප්‍රදේශ වන ප්‍රදේශ ගිනි ගන්න පටන් ගන්න තියෙනවා. අපි කොහොමද අපේ අමාත්‍යාංශය රජය මේකට මුහුණ දෙන කටයුතු කරන්නේ? අපි දැනටමත් දිස්ත්‍රික්ක 13ක බවුසර් මගින් වතුර බෙදා දෙන්න අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. ඒ සඳහා අවශ්‍ය මුදල් ඒ දිස්ත්‍රික්කවලට යවලා තියෙනවා. යාපනයේට විතරක් අපි හැම දිස්ත්‍රික්කෙටම හදිසි ආපදා තත්ත්වයන්ට ජලය බෙදා දෙන්න මුහුණ දෙන්න අපි හැම දිස්ත්‍රික්කයකටම දිසාපතිවරයාට ලක්ෂ 10ක අධිකාරමක් ලැබලා දීලා තියෙනවා. ඒකම් බවුසර් රථ අපි දැනට බවුසර් රථ 207ක් අපි දිස්ත්‍රික්කවලට බෙදලා දීලා තියෙනවා. තේ දිස්ත්‍රික්කවල දිසාපතිවරුන්ට ප්‍රාදේශීය ලේකම්වරුන්ට අපි බලය දීලා තියෙනවා අවශ්‍ය ජලය ලබලා දෙන්න. දැනටමත් දිස්ත්‍රික්ක 13ක අම්පාර යාපනය වවුනියාව පොළොන්නරුව කුරුණෑගල කළුතර මහනුවර මාතලේ මාතර ගම්පහ පුත්තලම සහ කෑගල්ල රත්නපුර දිස්ත්‍රික්කවලට දැනටමත් ඇති පටන් ගන්න තියෙනවා බවුසර් මගින් ජලය දෙන්න අවශ්‍යතාවයන් තියෙනවා. දිසා ලේකම්වරුන්ට දිසා ප්‍රාදේශීය ලේකම්වරුන්ට දන්වන්න යාපනයේට විතරක් අපි ලක්ෂ 50ක මුදලක් අමතරව ඇරලා තියෙනවා. ඒ වගේ වවුනියාව මාතර කළුතර කෑගල්ල හැම එකටම අවශ්‍ය මුදල් ලැබලා තියෙනවා. මදන ඒ කටයුතු වගේම කළුතර දිස්ත්‍රික්කයේ කළුගඟට මුහුදු ජලය සම්බන්ධ වීම නිසා මුහුදු ජලය ඇතුල් වීම නිසා ලුණු ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. අපි ඒකේ දැන් විශේෂයෙන් හමුදාවත් ඒ වගේම පොලිසිය ත්‍රිවිධ හමුදාවත් සියල්ල මේවා කරලා අපි දැන් ජලය බෙදලා දෙන්න අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. අනිත් ප්‍රශ්නේ තමයි මේ දවස්වල කැලේ ගිනි ගන්න එක. දැන්ට 2017 වර්ෂයේටම කැලෑ ගිනි ගැනීම වාර්තා වෙලා තිබි 58යි 2018 102ක් වාර්තා වෙලා තියෙනවා. මේ අවුරුද්දේ මේ වෙනකොට 50ක් වාර්තා වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් අපේ ප්‍රදේශවල මොනරාගල වගේ කැලෑ ගිනි ගන්නේ ජූලයි අගෝස්තු මාසවල. මේ වියලි කාලගුණික තත්ත්වයේ සහ උෂ්ණත්වය වැඩිවීම නිසා අද කැලෑ ගිනි ගැනීම වැඩි වෙලා තියෙනවා. අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පරිසරය සහ ජලය ආරක්ෂා කරගන්න මේ කැලෑ ආරක්ෂා කරගන්න අවශ්‍ය කටයුතු කරන්න කියලා. ජනතාවයකට අපිට සහයෝගය දෙන්න ඕන. සමහර තැන්වල ජනතාවගේ අත්වැරදෙනුත් කැලෑ ගිනි ගන්න. මම මේ රටේ වන නීති අනුව ෆොරස්ට් ඩිපාර්ට්මන්ට් කියලා දාන්නත් ඇවිල්ලා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මම හිතන්නේ ඒක දඬුවම් ලැබිය යුතු වරදක්. මම දඬුවම් දෙන එක ගැන ලදාරින් කියන්න ඕන මං කියනවට වැඩිය මං හිතන්නේ. ඊළඟ කාරණේ තමයි මෙවට අවශ්‍ය අපි හැම දිස්ත්‍රික්කෙම අපි හදිසි ආපදා තත්ත්වයන්ට මුහුණ දෙන්න හදිසි ආපදා සම්බන්ධ ක්‍රියාත්මක වෙන්න ත්‍රිවිධ හමුදාව පොලිසිය සහ ග්‍රාම ආරක්ෂක සේවය ඇතුළු සියලු දෙනාත් එක්ක සිවිල් ආරක්ෂක සේවය ඇතුළු හමුදා ඒකක පිහිටලා තියෙනවා. හුඟක් කැලෑ ගිනි ගන්න තැන් වලට අපේ කාණ්ඩායම අපි යොදලා තිනවා පහුගිය දවස් ටිකේ. ඒ වගේම අවශ්‍යම තැන් වලට ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා මගින් අපි අවශ්‍ය ගිනි නිවීම කටයුතු දැන් කරන්න කටයුතු කරනවා. ඒ වගේම අපි දැන් සාකච්ඡා කරා කොහොමද අපි නවීන තාක්ෂණයෙන් වෙන රටවල් පාවිච්චි කරන ඒවා ගෙන්වා ගන්නත් අපි කටයුතු කරනවා. මොකෝ මේ කාලගුණික තත්ත්වය අපිට වෙන දවස්වල නොවන කාලගුණික තත්ත්වය වෙන දවස්වල නැති උෂ්ණත්වයක් ඇවිල්ලා තියෙනවා. කෝක නමුත් අපි අමාත්‍යංශයක් විදිහට රජයක් විදිහට මේ කටයුතු කරනවා.
වගේම හැම අවුරුද්දෙම අපි මේ ආපදා තත්ත්වයන් වලින් ආරක්ෂා වෙන්න ඒවා වළක්වා ගන්න අවශ්‍ය පියවර ගන්නවා විශේෂයෙන් ආපදා ජලය නැත්තන් වලට ජල මට්ටම නැග්වා ගන්න ඒ වගේම වියලි කාර්ල ගුණික තත්ත්වයන් වලට මූණ දෙන්න අපි රජයේ විශාල මුදලක් අවුරුද්දකට වියදම් කරනවා ගිය අවුරුද්දේ විතරක් අපි රුපියල් බිලියන 5.5ක් මිලියන 5000 ගානක් 5500ක් විතර වියලි කාල ගුණය නිසා නියං ආධාර වශයෙන් අපි බෙදලා තියෙනවා. ඒ වගේම කොළොන්නාව අනිත් තැන්වල වෙච්ච කලුතර රත්නපුර ගාල්ල පැත්තේ වෙච්ච මාතර වෙච්ච ගම් වතුර සහ හදිසි වැස්ස නිසා අපි විශාල මුදලක් ආධාර වශයෙන් දීලා තියෙනවා. මේ අවුරුද්දෙත් අපිට අනාරක්ෂිත ස්ථානවලින් නායන ස්ථානවලින් අපේ ගොඩනගල පරීක්ෂණ ආයතනය හඳුනාගත්ත තැන්වලින් අයින් කරන්න මේ අවුරුද්දේ අපිට අයවැයෙන් මුදල් ලැබිලා තියෙනවා බිලියන 20ක මුදලක් අපි මේකෙනුත් ඒ ගෙවල් හදන්නත් අවශ්‍ය කටයුතු කරනවා මේ වගේ අපි රටේ ආපදා තත්ත්වයන්ට මුහුණ දෙන්න අපි ඒ වගේම අපේ ආපදා නිලධාරීන් පොලිසිය හමුදාව යොදවාගෙන මේවට මූණ දෙන ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙලකුත් අපි ක්‍රියාත්මක කරගෙන යනවා විශේෂයෙන් අපි මේක අදහස් කරේ ජනතාවගෙන් ඉල්ලන්න මේ හදිසි කාලගුණික තත්වයට වියලි දේශගුණයට කාලගුණයට කොහොමද අපි මූණ දෙන්නේ කියලා කැලෑ ටික ආරක්ෂා කරගන්න ඕන පළවෙනි දේ ඉතින් කැලෑ ගිනි ගන්න එක ආරක්ෂා කරන්න ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා ඒකට රජයට අවශ්‍ය සහයෝගය දෙන්න තමන්ගේ සම්පත් තමයි මෙතන විනාශ වෙන්නේ ඒ වගේම ජලය නැත්නම් ඔල අපි ජලය දෙන්න අවශ්‍ය පියවර ගන්න තියෙනවා කටයුතු කරගෙන නිසා යම් යම් සෞඛ්‍ය ප්‍රශ්න තිස්සරාට මුණ දෙන්නේ මම ඒ සම්බන්ධව ඉන්න වෛද්‍ය හේරත් මහත්මයාත් අපිට මෙතන අපි කැඳවලා තියෙනවා කොහොමද මුණ දෙන්නේ කියලා ඒ වගේම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කියයි කැලෑ ගිනි දැවීම සම්බන්ධව කැලෑ ආරක්ෂා කරගන්න ඒ වගේම ඒවට වැරදි කරනවා නම් දඬුවම් දෙන්න ගන්න නීතිමය තත්ත්වෙත් මෙතන අපි කියලා දෙන්නේ ඒ වගේම කාලගුණ අධිපාර්තමේන්තුවට මම කියනවා රටේ ඉදිරි මාස ගාන ඇතුළත කාලගුණික තත්ත්වය කියන්නේ කියලා මොකම වියලි කාලගුණික තත්ත්වයට අපිට තව කීප කාලයක් මූණ දෙන්න වෙනවා අපිට. මුගුත්තේ පෑ 24ම ක්‍රියාත්මක වෙනවා 1.17 117 දුරකථන අංකේ. ඒ දුරකථන ආපදා ගණනාකරණ මධ්‍යස්ථානයේ ඒ දුරකථන අංකයට ඕනෙක් කෙනෙකුට දුන්නම අපි වහා ක්‍රියාමාර්ග ගන්නවා. හොඳක සමහර තැන්වල අපි ඒ ආසනවල ඉන්න දේශපාලඥයෝ දැනුවත් කරා ඒගොල්ලන්ට ඉස්සෙල්ලා අපි. ඉතින් අපි මේ වගේ ක්‍රියාත්මක වැඩපිළිවෙලක් තියෙනවා. ඒ වගේම ආපදා වළක්වන්න අපි දැන් විශේෂ වැඩපිළිවෙලක් කරනවා. සමහර ගංගා ද්‍රෝණි වල විශේෂයෙන් කැලණි ගඟ වගේ අපි ක්‍රිප් ප්‍රොජෙක්ට් කියලා ඒක US ඩොලර් මිලියන 300ක ව්‍යාපෘතියක් දැන්ට ක්‍රියාත්මක වෙනවා. අපි කළු ගඟ සම්බන්ධවත් එවැනි දෙයක් දැන් වාරි මාර්ග දෙපාර්තමේන්තුවත් එක්ක සාකච්ඡා කරගෙන යනවා. කොහොමද මේ ආපදා තත්ත්වයන් වියලි නෙවෙයි ගම් වතුර නිසා වළක්වන්න කටයුතු කරන්නේ කියලා. ආයේ ඒක එන්න පුළුවන් නේ මේ වර්තාව නැහැ එහෙම කියලා. දැන් එන්න පුළුවන් නේ. දැන් විශේෂයෙන් අපි මේ ජනයා විසින්ම නිර්මාණය කරන දනුත් තියෙනවා. එකක් තමයි අර මීතර මුල්ලේ අංකයක ගිය අර කාලේ ඉදිරියුනේ දැන් ඔබට විකල්පයක් හැටියට ඇවිල්ලා මෙතන මේ කරදියාන තසල් බැහැර කිරීමේ අංගණයක් තියෙනවා දැන් ඉතාමත් ඉහළට ගිහිල්ලා ඊයේ පෙරේදාවනට වාර්තාවක් එනවා මේකේ දැන් එහි ආනදි தত্ত্ব ඉතාමත් භයානකයි මෙය ඕනෑම මොහොතක නා යාමට පුළුවන් කියලා දැන් ඔබට විකල්පයක් හැටියට යෝජනා වුණා විදුල බල ව්‍යාපෘතියක් එම ස්ථානයේ අංගණයක මෙගාවොට් 10ක දැන් අපි ඉන්නේ කරුවරේ දැන් ඒක හදන්න කිසිම සරසමක් නැහැ ඔබතුමාට අයිති නැහැ ඒක. දැන් මේ ඒක ගැනවත් ඔබතුමාට ආරංචි දෙවිලා තියෙනවද මෙහෙම දෙයක් වෙන්න පුළුවන් මේක භයානකයි කියලා. නැහැ දැනට අපි කුණකසල සම්බන්ධව දැන් පුත්තලමට ගිනියලයි කුණකසල සම්බන්ධව අවශ්‍ය පියවර අරන් තියෙනවා. රටේ වෙලා තියෙන්නේ හැමතැනම කුණකසල තමන්ගේ ගමට ආවොත් තමන් විරුද්ධ වෙනවා. නමුත් අපිට මේකට ප්‍රතිකර්මයක් මේකට යම් වැඩපිළිවෙලක් හදන්නත් වෙනවා.
අපි ඒක දැන් පුත්තල මේක මම හිතන්නේ රජය බිලියන ගාණක් වියදම් කළා කොළඹ සහ වට ප්‍රදේශවල තියෙන කුණු කසල ඉවත් කරන්න ඒවා දහනය කරන්න අවශ්‍ය කටයුතු කරගෙන යනවා අපි දැන්. ඉතින් මම හිතන්නේ මේ වගේ යෝජනාවක් ඇවිල්ලා තියෙනවා යෝජනාව සම්බන්ධව ආණ්ඩුව දැන් ක්‍රියාත්මක වෙමින් පවතින පුළුවන් වෙයි අපිට ක්‍රියාත්මක කරන්න. ඉතින් අමාත්‍යතුමනේ අතන දැන් අර ඇතර විදුලි බල ව්‍යාප්තිය ප්‍රොජෙක්ට් එක අපි බලන්නේ කියන ඇතර මිලියන ගණනක් වියදම් කළා ෆයිල් බස්සල උඩට කනලා තියෙන්නේ. නමුත් මේ අමාත්‍යංශයන් මම හිතන්නේ කවුරුත් දන්නවා විදුලි බල අමාත්‍යාංශයේ තියෙන ප්‍රශ්න සම්බන්ධ මේ රටේ. දැන් උතන සමහර අය මේවා කරන්න යද්දි මේ ඉවත් ඒව නවත්තන කට්ටියක් තියෙනවා. වැඩි මිදුලට විදුලිය විකුණ ගන්නත් කටයුතු කරන කට්ටිය ඉන්නවා. ඉතින් ඒව සම්බන්ධව රජයේ දැන් ක්‍රියාත්මක වෙලා කටයුතු කරගෙන යනවා. මම හිතන්නේ විදුලිය වැඩි කරගන්න චල විදුලිය සහ කුඩා විදුලි බලාගාර වලින් ඒ වගේ උමාවේ වගේ ව්‍යාපෘති වලින් කොහොමද චල විදුලිය වැඩි කරන්නේ කුඩා විදුලි බලාගාර වලින් වැඩි කරන්නේ සූර්ය ශක්තියෙන් කොහොමද විදුලිය දැන් තමයි මොණරාගල මෙගාවොට් 100ක ව්‍යාපෘතියක් ආරම්භ කරන්න සියලු කටයුතු කරලා තියෙනවා ඉදිරි කාලයේදී අපි ඒවා ආරම්භ කරන්න රජය කටයුතු කරනවා හැබැයි මත්තුමනේ අරක නාය ගියොත් ඒක ඔබතුමාගේ කරකිටිය මම හිතන්නේ ඒ සම්බන්ධව අපි හොයලා බලන්න ඔබතුමා ඒක දැනුවත් කිරීම හොඳයි ඒ සම්බන්ධව කණ්ඩායමක් යවලා ඒ ගැන අවශ්‍ය පරීක්ෂණ කරලා පියවර ගන්නවා පහුගිය මැයි මාසවල 16 17 18 රත්නපුර කළුතර ප්‍රදේශවල යම් යම් නිරිත දිග මෝසම නිසා ගංගාතර තත්ත්වය ඇති වුණා අපි දැන් තමත් නිලධාරීන් නිසා යොදවලා තියෙනවා පෙර දැනුම් දීම් කළා එයා ඒකට කොහොම සූදානම් වෙන්නේ කියලා කටයුතු කරන්න අපි ප්‍රාර්ථනා කරමු මේ අවුරුද්දේක එන්නේ නැහැ කියලා ප්‍රාර්ථනා කරමු නොයා කියලා නෑ නෑ ගංගාතුර තත්ත්වය අහගෙන හිටියේ නැද්ද කළුතර මම අනිත් එක තමයි මම හිතා කියන්න ඕන කාරණයක් ඊයේත් අපේ රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරීවරු පාර්ට බැහැලා උද්ඝෝෂණයක් කරා ඒ මොකද්ද පරිපාලන ශ්‍රී ලංකා පරිපාලන සේවින් නිලධාරීන්ටම දීමනාවක් ලබා දෙන්න අපි නොයෙක් සේවාවන් වල නිලධාරීන්ට පඩියට අමතරව යම් යම් දීමනා ලැබලා දීලා තියෙනවා. අපි දැන් අද උදේ සාකච්ඡා කරා පාර්ලිමේන්තුවේ අපි අනුකමිටුවක් කැබිනට් අමාත්‍ය අනුකමිටුවක රජයේ විධායක ශ්‍රේණි වල ඉන්න සියලු නිලධාරීන්ට ඒකාකාරීව සමාන දීමනාවක් ලබා දෙන්න. ඒක මම කියනවා රජයේ සේවකීන්ට අපේ රජය තමයි වැඩිම සලකලා තියෙන්නේ 107ක වැඩි පඩි වැඩි වීමක් කරලා තියෙන විධායක ශ්‍රේණියට අනුව 100ට 130ක් විතර එනවා. අපේ රජයේ තමයි රජයේ සේවකින්ට වැඩිම සලකලා තියෙනම රාජ්‍ය පරිපාලන ඇමතිවරයා විදිහට කියන්නේ රජයේ විශාල වැය බරක්. ඒ වගේම විශ්‍රාමිකයන්ගෙත් විශ්‍රාම වැටුපත් දෙගුණයට ආසන්නව වැඩි වෙනවා අපේ රජයේ යටතේ 2015න් පස්සේ. 2015 පඩි වැඩි කිරීම මේ ආයමයෙන් ඒ පඩිය මේ ආයෙන්නේ අවුරුදු 4ක් තිස්සේ ඒ වැඩි කරපු 10000 මූලික වැටුපට එක්වු කිරීම. ඒ වගේම එකට 4.05ට වැටුප් අනුපාතයේ යටම සේවකයන් ඉඳලා ඉහළම රජයේ නිලධාරියාගේ ඒකත් එක්ක විශාල වැටුප් පැඩවීමක් හැම ශ්‍රේණියෙම සිද්ධ වෙනවා. ඒ වගේම 2015 විශ්‍රාම වැටුප් විෂමතාවය. ඒ වගේම අලුත් පඩියට විශ්‍රාම වැටුප ගැළපීම කියන එකත් විශ්‍රාමිකයටත් විශාල වශයෙන් විශ්‍රාම වැටුප් පැඩවීම. මම ග්‍රාමසේවක මහතුරු පාර්ට බැලිනු එනක් දීමනා සම්බන්ධව වැටුප සම්බන්ධව මම හිතන කිසි ප්‍රශ්නයක් නැහැ සේවා ව්‍යවස්ථාව සම්බන්ධව ඉතින් අපි අඩනම් කරන ස්වදේශ කටයුතු අමාත්‍යංශයෙන් කරෙන්නේ අපේ අමාත්‍යංශෙන්ත් අපි අවශ්‍ය ආයෝගය දෙනවා නමුත් මම රජයේ සේවකයෝ තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරනවා වගේම තමන්ගේ යුතුකම් ගැනත් කියන්න ඕන මේ රජයේ රජයේ සේවකයාට ගෞරවනීය විදිහට ඉන්න පුළුවන් ආර්ථික ශක්තියක් දීලා තියෙනවා වැටුප් වැඩි කිරීම තුලින් රජ මම හිතන්නේ තමුන්නාසලා සියල්ල පෞද්ගලිකංශේ වැඩ කරනවා. ඉතින් තමුන්නාසලා ඒවා ගැන කියන්න ඕන රජයේ සේවකින්ට ඒ ස්ට්‍රයික් දාදර කොළඹ යන්න බැරි තත්ත්වයක් පත් වෙලා තියෙනවා. කොළඹ අද හැමතැනම උද්ඝෝෂණ. ඉතින් ග්‍රාම සේවකත් උද්ඝෝෂණ කරනවා මම හිතන්නේ අපේ විධායක ශ්‍රේණි නිලධාරීත් උද්ඝෝෂණ කරනවා මේවා නවතින්න ඕන. අපේ රජයේ මම හිතන්නේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී වැඩි වෙලා තියෙනවා. ජනතාවට නිදහස දීලා තියෙනවා.
පහුගිය කාලේ සුදු ඇන්න කියනවා කියන කවුරු ස්ට්‍රයික් කරෙත් නැහැ පාරට බැස්සෙත් නැහැ බයි හිටි කළු ඩිෆෙන්ඩර් නම් කොහෙද ඒ කොහෙද ආ ඒකනේ මං කිය මේමයි ඒ සම්බන්ධව කළු ඩිෆෙන්ඩර් ගියත් සුදු ඩිෆෙන්ඩර් ගියත් සුදු ඇන් ගියත් පහුගිය කාලේ ක්‍රියාමාර්ග කරන් හිටියේ නැහැ බලන්න අපි කොච්චර ප්‍රජාතන්ත්‍රවාදී කියලා ඒක දැන් උසාවියට දාලා අධිකරණයේ නඩු විභාගයෙන් පවතින සමහර අය දේශපාලන ක්‍රියාමාර්ග මේ දවස්වල දේශපාලන කුමන්ත්‍රණත් යනවා මම හිතන්නේ ග්‍රාම සේවකලා සියල්ල නෙවෙයි මේ රටේ ග්‍රාම සේවක මහතුරු 14000ක් ඉන්නවා මේක බොහොම සුළු පිරිසක් තමයි මේ කරන්නේ සමහර අය දේශපාලන ඕනෑපාකම් වලට ආණ්ඩුවට බලපවත්වන්න යම් යම් පුජ්‍යලයේ බලයට ගේනත් මේ වගේ උද්ඝෝෂණ කරනවා අපිට ආරංචි ඒ සම්බන්ධව මම දැන් දැනුත් පිළිලදාරි මහතුරුත් එක්ක කතා කරලා තිබ්බා කළු ගඟ මොයේකට සාමාන්‍යයෙන් කපනවා ඒ කපන ස්ථාන තියෙනවා මම මෙවර කපලා තියෙන වෙනින්තනකින් ඉතින් කපපු අය සම්බන්ධව දැන් ටියම් තොරතුරු ලැබිලා තියෙනවා මට ප්‍රකාශ කරන්න බෑ ඒ සම්බන්ධව නියම විදිහටම තොරතුරු ලැබුණායින් පස්සේ ඒක නිසා තමයි අද කළු ගඟේ මුහුදු වතුර එක්ක අහු කරලා ලවණ ගතිය වතුර වල වැඩි වෙලා තියෙනවා ආරක්ෂක හමුදා අතර මේ වගේ වැඩවලදී අපිට බොහොම උදව් වෙනවා මේ දවස්වල මේ හදිසි ගිනි ගැනීම අර වතුර බෙදා දීම වලදී ත්‍රිවිධ හමුදාවත් පොලිසියත් අපිට හරියට උදව් කරනවා ඒක ගෞරවයෙන් මෙයා කරන්න ඒ වගේ අනිත්‍යයි අපේ හැම දිස්ත්‍රික් එකම හදිසි ආපදා ඒකකයක් තියෙනවා ඒ හදිසි ආපදා ඒක ක්‍රියාත්මක වෙනවා මුලදී මේවා තිබ්බේ නැහැ දැන් මේ ගිනි ගැනීම වලට ඒගොල්ල ක්‍රියාත්මක වෙලා තියෙනවා එයාටත්